හරි ගයිස් වීඩියෝ එක අවසන් වෙන නිසා කැඳලා ඉන්න වැදගත් න්ියුස් කීපයක් මතින් ඔයාලට කතා කරන්න. මේ න්ියුස් එක එන්නේ US වල තව මාස 12ක් ඇතුළත අවපාතයක් AV කියලා 63% ආර්ථික විශේෂඥයින් අපසනවා. මේකේ කියන්නේ මේ කට්ටිය රෙසිෂන් එකක් AV කියලා මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ ෆෙඩ් එක රේට් එක දිගට හයි කරන නිසා, එයාගේ මත ලොක් අන්එම්ප්ලොයිමන්ට් රේට් එකක් තියෙන නිසා මේ ඩවුන් ටර්න් එකක් මේකට AV කියලා කට්ටිය ගෙස් කරනවා. මේ තියෙන්නේ US වල ඉන්ෆ්ලේෂන් රේට් එක 9.1ට ගිහිල්ලා දැන් අඩු වෙලා දැන් 8.2. US වල කෑච් රේට් එක, එහෙම නැත්නම් ෆෙඩ් ෆඩ් රේට්, එහෙම නැත්නම් සෙන්ට්‍රල් බැංකුවේ මහා බැංකු පොලි අනුපාතය 3.25යි. හරි, ඊළඟට එන රේට් හයික් එක තියෙන්නේ නොවැම්බර් මාසේ 2 වෙනිදා. අපි බලමු US වල GDP growth එක තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා එක දිගට ක්වාටර් දෙකක් නෙගටිව් අගයක් ආවා. දැන් ඊළඟ ක්වාටර් එක කට්ටිය බලා අපරොත් වෙනවා මේක පොසිටිව් අගයක් AV කියලා 2% වගේ රේට් එකකින් පොසිටිව් අගයක් AV කියලා ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙනවා. ඔයාලා මතක ඇති ෆෙඩ් එකේ පවෙල් කතා කරා මේ ඉකොනොමි එකට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැතුව මේ ඉන්ෆ්ලේෂන් එක අඩු කරලා සොෆ්ට් ලෑන්ඩින් එකක් කරනවා කියලා. සොෆ්ට් ලෑන්ඩින් එකක් කරන්න වෙන්නේ නැහැ, ඒක මිත්‍යාවක් කියලා, මිත්‍යාවක ප්‍රතිඵලයක් කියලා කියන්නේ ඇමරිකාවේ ඉන්න, ඇමරිකාවේ විශ්වවිද්‍යාලයේ සිටින, විශ්වවිද්‍යාලයක සිටින ආර්ථික විශේෂඥයෙක් තමයි මේ සොෆ්ට් ලෑන්ඩින් එක ඉකොනොමි එකට කරන්න වෙන්නේ නැහැ කියලා පවසන්නේ. ඔයාලට පේන 63% සම්භාවිතාවක් තියෙනවා කියන ඊළඟ මාස 3 දී නැමත ආර්ථික අවපාතයක් එන්න. ඒ වගේම තමයි ඒක කලින් තිබිලා තියෙන 49%. ඒක කරලා තියෙන ජූලි එකේ සර්වේ එක දැන් ඒක 149 ඉඳලා 163 දක්වා වැඩි වෙලා තියෙනවා. GDP එක අඩු වේවි කියලා කියන තියෙනවා 0.2. පළවෙනි කාර්තුවේ 2023, ඊට පස්සේ දෙවෙනි කාර්තුවේ 0.01කින් අඩු වේවි කියලා කියනවා. ඒ වගේම තමයි NFP report එක දෙවනි කාර්තුවේදී ඇවරේජ් 34,000කින්, තර්ඩ් ක්වාටර් එකේ ඇවරේජ් 38,000කින් අඩු වේවි කියලා කියනවා. අපි බැලුවොත් මේ තියෙන NFP report එක, ඒතර මේක අන්තිමට ආපු එක ඔක්තෝබර් 7 ආවේ 315 ඉඳලා 263ටම අඩු වුණා. හරි, මේ අඩු වෙනවයි කියන්නේ ඒක ඉකොනොමි එක, يعني ෆෙඩ් එකේ කරපු දේවල් ඉකොනොමි එකට හිට් වෙලා තිනවා. ඉකොනොමි එක එන්න ඉකොනොමි එකේ ශක්තිය අඩු වෙන අගයක් තමයි පෙන්වන්නේ. ඒක තමයි ඒකේ එක අගයක් අපිට ගන්න පුළුවන් NFT report එක. කට්ටිය ඉස්සරහ කතා කරන්නේ 2023 අවුරුද්දේ මේක එන්න 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 NFT report එක අඩු වේවි කියලා. මේ දින කතා කරන්නේ ඇමරිකාවේ ඉන්න යුනිවර්සිටි එකේ ඉන්න ආර්ථික විශේෂඥයෙක්. ඒ වගේම තමයි මේ සර්වේ එකෙන් පෙන්නන්නේ ඇමරිකාවේ ඉන්න ආර්ථික විශේෂඥයන්ගේ මතය. එතකොට ඒ කට්ටිය 63%ක්ම කියනවා ඇමරිකාවේ ආර්ථිකය ඊළඟ මාස 12 ඇතුළත අනිවාර්යයෙන්ම ආර්ථික අවපාතයකට යාවි කියලා. ඔයාලා හිතන්න මේ දේවල් ඉක්මනටම ඉවර වෙන දෙයක් නෙමෙයි. අපි බැලුවොත් DXY chart එක මේකෙන් පෙන්නන්නේ ඩොලර් එකේ ස්ට්‍රෙන්ත් එක. ඔයාලට පුළුවන් සාමාන්‍ය මේ වගේ සයිට් එකකින් බලා ගන්න. නමුත් මේවා හරියටම ඇකියුරේට් නෑ. මේවා తాවකාලිකව ගන්න data වලින් තමයි මේවා සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපි මේ chart එකේ බැලුවොත් මේකේ USD 2.43 ස්ට්‍රෙන්ත් එකක් පෙන්නනවා. අපි බැලුවොත් DXY එක ඊයේ ටිකක් pull back එකක් වගේ ආවා. මොකද අලුත් news economy එකට ආවේ නෑ. Fed එකේ ගොඩක් කට්ටිය කැමති Bitcoin සම්බන්ධව දැනගන්න. Bitcoin සම්බන්ධව බැලුවොත් මේ වගේම November 2 තමයි FOMC meeting එක තියෙන්නේ. එතකොට FOMC meeting එක වෙනකන් මේක මෙහෙම range දිවි යවිල්. FOMC meeting එකෙන් කියන දේ එනකන් තමයි market එක බලාපොරොත්තු වෙන් ඉන්නේ. අපි gold ගැන බැලුවොත් gold ටික ටික ආයෙම down වෙනවා. මොකද gold වලට buy කරන්න හේතුවක් නැහැ. Fed එකෙන් ලොකු rate එකක් ගෙවන වෙලාවක gold buy කරන්න හේතුවක් නැහැ. VIX එක බැලුවොත් VIX එක සාමාන්‍ය ලොකු level එකකට ගිහිල්ලා ආයෙම ටික ටික down වෙනවා වගේ තමයි පේන්නේ. අපි ලංකාවේ රේට් නිකමට බැලුවොත් වහට පේනවා ලංකාවේ රේට් එක එක දිගට අප් වුණා, අප් වෙලා ඉකොනොමි එක ක්‍රෑෂ් වුණා. ක්‍රෑෂ් වෙලා ආයෙම එක තැනක රඳවාගෙන තියාගෙන ඉන්නවා. මෙහෙම රඳවාගෙන තියාගෙන ඉන්න පුළුවන් වෙන්නේ ලංකාවට පිටරටින් ගෙන්නන බඩු ආනයන සීමා කරලා තියනවනම් හැමදාම මේක මේ වගේ රේට් එකකට අල්ලගෙන ඉන්න පුළුවන්. නමුත් ආනයනය කරන්න පටන් ගත්තට පස්සේ මේක වෙනස් වෙනවා. මොකද ලංකාව කියන්නේ ලංකාවේ තියෙන සල්ලි වලටත් වඩා ආනයනය කරන රටක්. එතකොට මේක රේට් එක අනිවාර්යයෙන්ම ඉහළ යනවා ඩොලර් ඉල්ලුම වැඩි නිසා. ඔයාලා දන්නවා ඉදිරියට එන්නේ යුරෝපයේ ශීත ඍතුව. එතකොට මේ ජර්මනිය කියනවා මෙයාලගේ නිව්ක්ලියර් පවර් ප්ලාන්ට් වල තියෙන 3ක්
සෙන්ට්‍රල් බැංකුවේ වයිස් ප්‍රෙසිඩන්ට්ගෙන් තමයි මේ කමෙන්ට් එක එන්නේ. මෙයා කියනවා ෆොරෙක්ස් රේට් එක ස්ටැබිලයිස් කරන්න. තව රජකට ගන්න ඉදිරියේදී වැඩ කටයුතු කරනවායි කියලා. යුරෝ එක USD වලට against එක දිකටම සෙල් වෙච්ච විදිය. එතන මේ ලොකු කැන්ඩල් එකක් ආවේ මේ කට්ටිය කිව්වා ඉදිරියේදී රේට් හයික් එකකට යනවායි කියලා. ඒකත් එක්කම තමයි යුරෝ USD බයි එකකට ආවේ. යුරෝ JPY බැලුවොත් වාට පේන ලොකු ප්‍රමාණ එක දිකට අප් වෙලා තියෙනවා. මේකට හේතුව තමයි යුරෝ සෙන්ට්‍රල් බැංකුව ඉදිරියේදී රේට් වැඩි කිරීමට යනවා කියලා කතන්දරේ කිව්වේ. ඔයාලට තේරෙනවා ඇති මේ කරන්සි මාකට් එක මේ හැම කරන්සි මාකට් එක ෂෙයා මාකට් මේ හැම දෙයක්ම මූව වෙන්නේ එක ෆන්ඩමෙන්ටල් කරුණු ගොඩක් ඇතුලේ. හරිද? එතකොට ඔයා ටෙක්නිකල් විදිහට දැනගන්න විදියක් නැහැ. මේ මාකට් වල කටයුතු කරන්න ඔයාලා ලොකු නොලෙජ් එකක් එකතු කරගෙන ෆන්ඩමෙන්ටල් නොලෙජ් එකකින් තමයි මේ මාකට් එක දිහාවට එන්ට වෙනා. මේ මාකට් එක බලන්න. මේ නිවුස් එක එන්නේ කැනඩාවෙන්. මේකේ සර්වේ එකක් කරලා තිනවා. මේ සර්වේ එකේ හයිලයිට් කරන්නේ ගොඩක් බිස්නස් කැනඩාවේ ආර්ථික අවපාතයක් බලාපොරොත්තු වෙනවා කියලා. ඒතන ඔයාලට පේන කැනඩාව වගේ ලොකු විශාල ඉකොනොමියක් තියෙන රටක බිස්නස් බලාපොරොත්තු වෙන ඉදිරියේදී ආර්ථික මේ රටේ අවපාතයක් එවි කියලා. ඉතින් බැලුවොත් කැනඩාවේ ඉන්ෆ්ලේෂන් රේට් එක 8.1ට ගිහිල්ලා ටික ටික අඩුවලා දැන් 104 ලෙවල් එකට වැටිලා තියෙනවා. කැනඩාවේ පොලි අනුපාතය බැලුවොත් 3.2 පහළ ලෙවල් එකටම වැඩි වෙලා තියෙනවා. කැනඩාව ගොඩාක් වෙලාවට ඇමරිකාවේ මහ බැංකුව කරන දේවල් ෆලෝ කරනවා. ඒ වගේම තමයි ඇමරිකාවේ ගොඩක් දේවල් කැනඩාවටත් බලපානවා. අපි බැලුවොත් කැනඩාවේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක අඩු වෙලා ඊට පස්සේ මේ ඉකොනොමි එක ක්‍රයිසිස් එකත් එක්ක ආයෙම වැඩි වෙලා දැන් ආයෙම 5.2 ලෙවල් එකේ තියෙනවා. US වලට වඩා කැනඩාවේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක වැඩි. අපි බැලුවොත් මේක පල්ලෙහාට ගිහිල්ලා ගොඩක් බිස්නස් වල තියෙන ශක්තිය අඩුවෙලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ගොඩක් බිස්නස් හිතනවා මාස 12ක් ඇතුළත කැනඩාවට රෙසිෂන් එකක් එවී කියලා. ගොඩක් ආයතන බලාපොරොත්තු වෙන ඉදිරියේදී සේල්ස් වල growth එක අඩුවේවී කියලා. ඒ වගේම තමයි production capacity එකට තියෙන pressure එක තාමත් වැඩි කියලා තියෙනවා. labor and supply chain වලට මේ ප්‍රශ්නේ ඇති වෙලා කියලා කියනවා. තාමත් firms ආයතන expect කරන inflation එක වැඩි කියලා. link to housing activity and household consumption expect vehicle sales growth during the crisis. මේ interest rate එක hike වීමත් එක්ක household වල activity අඩු වෙලා තිනවා. consumption එක අඩු වෙලා තිනවා. rate වැඩි කිරීමත් එක්ක මිනිස්සුන්ගේ කියන්නේ මිල භාණ්ඩ හා සේවා මිලදී ගන්න තියෙන ශක්තිය අඩු වෙලා තිනවා. ඒ අඩුවීම business වලට link වෙලා තිනවා. ඒක මිනිස්සු සහ business කියන්නේ එකට ලින්ක් වෙච්ච දෙකක්. එතකොට ඒක නිසා බිස්නස් වල විකුණුම් සේල්ස් අඩු වෙලා කියලා කියනවා. හතර එතකොට ගොඩක් වාලට තේරෙන්න ඇති UK US වල දැන් කැනඩාවේ බිස්නස් අවුට්ලුක් එක ඉදිරි මාස 12ක් තුල රෙසිෂන් එකක් එවි කියලා. වාලට තේරෙන්න ඇති මේක ඉවරයක් වෙන දෙයක් නෙමෙයි කියලා. ළඟදී අපි බැලුවොත් USD CAD PA එක දිගටම වාලට බලලා USD වලට against CAD